Hallo, obere Kommode. Guten Tag. Ich heiße Neil. Wie geht es euch? Man gehe par katagar wo video ge, antima video ge, ekasi hatalis namya. E video ekasi hatalis namyak bohu deval katagarla tiina. Lifestyle ek gana, adhyapane ek gana, vocational training ek gana. Ayanna ayanne indala, eka deka tuna hatara indala, vakya hadanne kohomada? ස්ත්‍රීලිංග පුරුෂලිංග යම ඒක වචන බහුවචන අතීතය වර්තමානය අනාගතය කොහොමද වාක්‍යවලට දාන්න කියලා මෙන්න මේ සම්බන්ධව මුල ඉඳලා පටන් ගත්ත අලුත් පාඨමාලාව. ඒක මේ ජර්මන් බිගිනර්ස් කියලා තමයි පටන් ගත්තේ. ඔබට පුළුවන් ඒක ජර්මන් විත් නීල් එකට ගිහිල්ලා ප්ලේලිස්ට් එකට ගියාම ඔබ එන්ටර් කරොත් ඒ පාඨමාලාව යනවා. දැන් මේ දෙවෙනි එක තමයි කරන්නේ. අද කරන්නේ දෙවෙනි වීඩියෝ එක. දැන් අද වෙනදා වගේම හැමදාම ඉන්ට්‍රස් නැත්නම් මේක හරි වැදගත් මෙතනින් තමයි මේ ආරම්භය පටන් ගන්න. ඒ කියන්නේ මේ වාක්‍ය හදන්න. වාක්‍ය හදනවා කියන්නේ මේ ලියන එක විතරක් නෙමෙයි කතා කරන හැටි. අද මම කතා කරන්න යන්නේ මම නේ මම කතා කරාම නැත්තම් ඔබ කියලා කතා කරාම ඇය සී අපි කියලා කතා කරමු ඔවුන් කියලා කතා කරාම කොහොමද ක්‍රියාපදයක් වෙනස් වෙන්නේ කියලා බොහෝ අය ජර්මන් ඉගෙන ගන්න A1 A2 නැත්තම් B1 B2 Goethe Institute එකේ කොළඹ වල ඒ පාඨමාලාවල් කරන අය බොහෝමයක් ඉන්නවා දැන් එයාලත් ජර්මනියට එන්න අධ්‍යාපනය ලබන්න vocational training වලට එන්න සූදානමින් ඉන්නවා ඒව ගැන මම අද කතා කරන්නේ ඒ අය දන්නවා මම මේ මොනවාද කතා කරන්න කියලා. ඉතින් මම හරිම සන්තෝෂ වෙනවා හොඳ ප්‍රතිචාරයක් තියෙන පළවෙනි වීඩියෝ එකට. ඒ නිසා මම දෙවෙනි එකත් කරනවා. දැන් මම මොටිවේෂන් වෙලා ඕගලන්ට වැටිය. ඉතින් මගේ බලාපොරොත්තුව ඔබ ප්‍රශ්න අහන්න. ඔබ ප්‍රශ්න අහන තරමට තමයි මේක ඉදිරියට යන්නේ. ඈ මට ලයික් එකක් නොදුන්නත් කමන්නේ ප්‍රශ්න අහන්න, කමෙන්ට් කරන්න. මේක ඉගෙන ගන්න. මේක නිකන්නේ සල්ලි අය කරන්නේ නැහැ. ඒක නිසා මේක සිංහලෙන්, ජර්මන් භාෂාවෙන් සිංහලෙන්. ඉතින් මම හිතනවා මේක ඔබට වැදගත් වෙයි කියලා. ඔබට වැදගත් නැත්නම් වැදගත් කෙනෙකුට එක්ක වැදගත් කෙනෙක් සමග ෂෙයා කරන්න. ඕකේ. අපි එනම් බලමු දැන් කැමරාව පිටිපස්සට යනවා. මාව නෙමෙයි වැදගත්, පාඨමාලා වැදගත්. ඒක නිසා මම කැමරාව පිටිපස්සට ගිහින් ඔබට කියලා දෙන්නම් කොහොමද මේ ස්ට්‍රක්චර් එක ගොඩනැගෙන්නේ කියලා. ස්ටෙප් බයි ස්ටෙප්. එහෙනම් නැවත හමු වෙන තුරු මම පටන් ගන්නවා මෙහෙම. දැන් අපි සෑම විටම කතා කරනකොට පාවිච්චි භාවිතා කරන්නේ මම නේ. මම යන අර්ථයෙන්නේ වාක්‍ය හදන්නේ. අපි සිංහලෙනුත් තේමයි, ඉංග්‍රීසිවලුත් තේමයි. I am වලින් නේ. එතකොට ඉෂ් කියන්නේ මේක ඉක් නෙමෙයි ඉෂ්. ඉෂ් කියන එක. හරිද? ඊට පස්සේ do කියන්නේ ඔබ. ඉෂ් do ඊට පස්සේ air ish do air ඊට පස්සේ see she වගේ හොඳේ see see යන්න ish do air see ear wear see හරිද අපි නැවත වතාවක් ඒක රිපීට් කරනවා ඒක නිසා කලබල වෙන්න එපා හැමවත් තිස්සෙම ඒක රිපීට් කරනවා ඕකේ මේ සී වල වැදගත් කොටසක් තියෙනවා අපි ඒක බලන්න යමු මේක හරි වැදගත් මේක ඔබ තේරුම් කරගන්න සී තියෙනවා තුනක් මේ පළවෙනි සී එක ඇවිල්ලා ඇය දෙවෙනි සී එක ඇවිල්ලා බහුවචනෙන් ඇය නැත්නම් ඔවුන් නැත්නම් එයාලා කියන අර්ථයට එන්නේ ඒක සී එක නෝමල් සී එක පළවෙනි එක ස්ත්‍රීලිංග දෙවෙනි එක බහුවචනෙන් බහුවචනේ යෙදුණකොටත් සී ස්ත්‍රීලිංග යෙදුණකොටත් සී ඔබ මතක තබා ගන්න ඕනේ මේ දෙක විතරයි ස්ත්‍රීලිංග වලටත් සී බහුවචන යෙදුණකොටත් සී ඈ ඇලා කියනවා වගේ ඊට පස්සේ මේ තුන්වෙනි සී එක මෙන්න මෙහිමයි ඒක අපි විසඳ ගන්න ඕනේ මුලින්දලම මේක හරි අත්‍යවශ්‍යයි මේක තියෙනවා මේ
form එකක්. ඒකට කියන්නේ formal සහ informal. Formal සහ informal. මේ formal එක 100කට අදාළයි. මේ 3 වෙනි 100ක ගැන කතා කරන්නේ. Okay? එතකොට මේ 3 වෙනි 100ක ඇය කියන 100ක අපි භාවිතා කරනවා ජර්මන් භාෂාවෙන් විධිමත්. විධිමත් කියන්නේ අර ගරුත්වයක් දෙන කෙනෙකුට කතා කරන්නේ C කියලා. හරිද? ඔබතුමිය ඔබතුමා කියන විදියට විධිමත් කියලා එකට කියන්නේ formal කියන්නේ විධිමත්. Okay? ගරුත්වයක් දීමට ගුරුවරයෙක්ට කතා කරනකොට නැත්නම් ළඟින් ආශ්‍රය නොකරන අයට රැකියාවේ ප්‍රධානින්ට බොස්ටනේ නැත්නම් නිලධාරියට කතා කරන්නේ C කියලා. Okay? දැන් ඔබට ඉදිරියට යනකොට ඔබට තේරෙයි ඇයි කියලා. ඊට පස්සේ තියෙනවා informal. Is අර තුන් වෙනි සීයක ඇවිල්ලා formal. Informal කියන්නේ do භාෂාව. ඒ කියන්නේ ඔබ මම ඒ කියන්නේ පවුලේ අයට, පාසලේ මිත්‍රයන්ට, රැකියාවේ මිත්‍රයන්ට ළඟම ආශ්‍රය කරන අයට ඒවල චූටි වෙනස්කම් තියෙනවා පස්සේ කියලා දෙන්නම් do කියලා කතා කරන්නේ. නේද? ළඟම ආශ්‍රය කරන අයට, පාසලේ මිත්‍රයන්ට do. එතකොට formal කියන්නේ see, informal කියන්නේ do. එතකොට කෙනෙක් ගහන්න පුළුවන් මට මම කතා කරන්නේ දැන් informal ද formal කියලා එහෙම ආන කට්ටියක් ඉන්නවා. ඕකේ. ඊට පස්සේ ති මේක තියෙනවා වැදගත් කාරණයක්. මේක ඉතා වැදගත්. හොඳට බලා ගන්න. මේ වැදගත් කාරණේ ටොපික් එක තමයි deconjugation. නැත්නම් the conjugation ඉංග්‍රීසි වලත් ඒක තියෙනවා. deconjugation. මේ deconjugation කියන එක ඒකට කියනවා මේ සං මොකක්ද ඒකට කියන්නේ අපි මම ඔබ ඒ සී එස් විය අන්නේව දාපුවම ඒ verb එක ඔය දින ක්‍රියාපදයක් මේ හැම ක්‍රියාපදයක්ම මම දාපුවම වෙනස් වෙනවා do දාපුවම වෙනස් වෙනවා එය දාපුවම වෙනස් වෙනවා විය දාපුවම වෙනස් වෙනවා ඈ ඊය දාපුවම වෙනස් වෙනවා මෙන්න මේක තමයි මේක හොඳට අල්ලා ගන්න ඕනේ මේක A1 කරලා A2 කරලා B1 කරලා B2 ඒගොල්ලන්ට තාම හරි අමාරුයි මේක මුලේ ඉඳලම හරියට අල්ලා ගත්තොත් ඔබට ක්‍රියාපදයක් දාලා ක්‍රියාපදයක් දමමින් කතා කරන විට වෙනස් වෙන දේ තමයි මම ඔබට කියලා දෙන්නේ. මේ conjugation වල verb එක kaufen කියලා දැම්මම නැත්තම් winning එකක්. දැන් මම මේ kaufen කියලා ගන්නම්. kaufen කියන්නේ මිලදී ගැනීම, buy කියන එක. ich දැම්මම මේ kaufen එකේ ඉදිරියට ඔබට පෙන්වන්නම්. ich දැම්මම ඕනම verb එකක් e එකෙන් ඉවර වෙන්නේ. do දැම්මම st. එය නැත. එය කියන්නේ ඔහු, C කියන්නේ ඇය, T එකෙන් ඉවර වෙන්නේ. ඊය, own. ඒකත් T එකෙන් ඉවර වෙන්නේ. විය විය දැම්මම EN එකෙන් ඉවර වෙන්නේ. C දැම්මම EN එකෙන් ඊට පස්සේ තව C එකක් තියෙනවා EN එකෙන්. අර කැවිල විධිමත් අනිත් එක බහුවචන. 101ක් විධිමත්, 101ක් බහුවචන. ish මම E එකෙන් ඉවර වෙන්නේ. do ඔබ ST එකෙන් ඉවර වෙන්නේ. මොකද ඉවර වෙන්නේ? verb එක. ඒ C verb එක T එකකින් ඉවර වෙන්නේ. අපි මේ උදාහරණ ටිකක් ඉදිරියට බලන්න යනවා. ඊය, T, විය, EN, C. මේක ටික මතක තියාගන්න පුළුවන්. උඩ එක ish එකයි, do එකයි, ea එකයි, C එකයි, ea එකයි, EST, T අනිත් ඒවා EN. Okay? මේක පැහැදිලිව තැනක ලියාගෙන හැම විටම බලන්න ඕනේ. නැත්නම් මේ වාක්‍ය හදාගන්න අමාරු වෙනවා. Okay. අපි බලමු දැන් ish කියන්නේ මම. මම කියන පුද්ගලයා කවුෆන් කියන්නේ buy මිලදී ගන්නවා. එතකොට ඒ කවුෆන් කියන එක conjugation එකට දාපුවම ish දැම්මම e එකෙන් ඉවර වෙනවා. මෙන්න මෙහෙම. ish kaufe essen. මම කෑම මිලදී ගන්නවා. එතකොට මම කෑම මිලදී ගන්නවා කියලා කියනකොට මම kaufe එකෙන් ඉවර වෙන්න ඕනේ. ඊට පස්සේ do දැම්මම කොහොමද වෙනස් වෙන්නේ? මොකද හිතන්නේ? බලමු do kaufst essen do දැම්මම st එකෙන් ඉවර වෙන්නේ kaufen කියන්නේ kaufen එක ඇවිල්ලා ක්‍රියාපදයක් ඒක ish දැම්මම e එකෙන් do දැම්මම st එකෙන් er kauft essen er දැම්මම t එකෙන් ඉවර වෙන්නේ sie kauft essen okay ඒ කියන්නේ මේ මේ er කියන එක singular okay ඊට පස්සේ ear own
Ihr kauft Essen. Ihr kauft Essen. Wir, der Mama. Wir kaufen dem Behedelid. Kaufen dem Mama. Wir gerne Api, Bahuachana, Ienigin. Sie, er, sie kaufen Essen. Mitane, Bahuachana, ho, ara, vidimatkien ekata, dekama, Ienigin. Behedelid. Apita unga, kudharna balano, ekanisa, mukut. Patlogan nepa, maybe theatre tamai, digert meani. Podi podi venaskang idiritino, evad mama, kiladina. Hari, enam, ishkiani mama, dukiani oba, eakiani ohu, seekiani aya, eakiani own, viakiani api, seekiani, kauzigiani? Metamame dukianeka kalupatintino, formel, dukiani formel, seekila katagarani informel. Pahedilid. Mangada hungak, deva. කියන්නේ නැහැ වීඩියෝ පුළුවන් තරම් ෂෝට් කරන්නම් පිළිවෙලට පොඩ පොඩ අපි ස්ටෙප් බයි ස්ටෙප් ඉදිරියට යමු එහෙනම් ඔබ ආදී ඉගෙනගත්ත ඉෂ් ඩු එය සී ඊය විය සී ඉෂ් ඩු එය සී ඊය විය සී මෙන්න මේ ටික හොඳට කටපාඩම් කරගන්න එතකොට ක්‍රියාපදයකදී ඉෂ් එක දාපුවම ඒක වෙනස් වෙන හැටි අපි බැලුවා. ඉදිරියට අපි බලමු තව මොනවාද කරන්න පුළුවන් කියලා. එහෙනම් ඔබට ජය වේවා.